අයිබෝවන් ජීවිත ඉඩක් දෙන්න අපි අදත් සූදානම්. අපි පසුගිය වර වැඩසටහනකදී කතා බහ කළා මේ දියවැඩියා තත්ත්වය පිළිබඳව. දියවැඩියාව කියලා කියන්නේ මොකද්ද? එතකොට මේකෙදී ශරීරයට සිදුවන්නේ කුමක්ද? ඒත් එක්කම මේ දියවැඩියාව සඳහා මේ පරීක්ෂණ මොන වගේ පරීක්ෂණද තියෙන්නේ? ඒත් එක්කම කුඩාවදියේ වැළඳෙන දරුවන්ට වැළඳෙන දියවැඩියා තත්ත්වය, ඒකම ගර්භණී සමයේ තියෙන දියවැඩියා තත්ත්වය, මේ ආදී වශයෙන් කරුණු කාරණා බොහොමයක් කතා කළා. අද අපි බලාපොරොත්තු වෙනවා මේ දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. සුපුරුදු විදිහටම අපි අද දවසේදීත් ආරාධනා කළා ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහද සිල්වා වෛද්‍යතුමාට, ආයුබෝවන් වෛද්‍යතුමනි. අපි පසුගිය වර ඒ කතා කළ මාතෘකාවෙම තවත් කොටසක් මේ දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා. ඔව්, දැන් ඇත්තටම මේ දියවැඩියා පාලනය කරන්නේ මේ සංකූලතා වලින් බේරීම සඳහා තමයි. දියවැඩියාව නිසා ෂණිකව ඇතිවන රෝග තත්ත්ව තිබෙන්නේ කීපය. ගොඩාම සීනි ගොඩක් අති ගොඩම්ම තත්ත්වයකට 500 ගානකට විතර ගියොත් එහෙම යම් යම් රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන් ඒ මොහොතේදී. එහෙම නැත්නම් මේ දියවැඩියාවෙන් ඇතිවන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ දීර්ඝකාලීනව ඇතිවන සංකූලතා. මේ සංකූලතා ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි මැක්‍රෝවැස්කියුලර් සහ මයික්‍රෝවැස්කියුලර් කියලා අපි බෙදන්නේ. ඒ කියන්නේ ඔය සංකූලතා ඇතිවෙන රුධිර නාලවල යම් කිසි වෙනස් වීමක් කරහා. මැක්‍රෝවැස්කියුලර් කියන්නේ විශාල රුධිර නාල, මයික්‍රෝවැස්කියුලර් කියන්නේ කුඩා රුධිර නාලවල යම් යම් වෙනස් වීම හරහා තමයි මේ සංකූලතා ඇතිවන්නේ. දැන් අපි මැක්‍රෝවැස්කියුලර් එහෙම නැත්නම් විශාල රුධිර නාලවල යම් ඇතිවන වෙනස් වීම හරහා ඇතිවන සංකූලතා තමයි හෘදයාබාධ සහ ආඝාතය. ඒ දෙක සහ පාදවල ඇතිවන තුවාල සහ පාදවල රුධිර සැපීමේ ඇතිවන යම් යම් වෙනස් වීම මෙන්න මේවා නිසා ඇතිවන සංකූලතා තමයි ඔය මැක්‍රෝවැස්කියුලර් කොම්ප්ලිකේෂන්ස් කියලා අපි සලකන්නේ. අපි දන්නවා හෘදයාබාධ ඇතිවීමේ අවදානම කිහිප ගුණයකින් විශාල වශයෙන් වැඩි වෙනවා මේ දියවැඩියාව තිබෙනවා නම්. මොකද හෘදයට රුධිරය සපේන රුධිර නාලවල යම් යම් වෙනස් වීම ඇති වෙලා ඒවයි අර ලේ කැටි ඇතිවීමේ හැකියාව බොහොම වැඩි වෙනවා. එතකොට හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවය ගොඩක් වැඩි වෙනවා මේ දියවැඩියාව තිබෙනවා නම් සහ විශේෂයෙන් දියවැඩියාව පාලනය කිරීම හරි මට්ටමේ නැත්තම් මේ දියවැ හෘදයාබාධයක් ඇති වෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි වෙනවා. ඒක ලොකු එක ප්‍රධාන සංකූලතාවය. ඊට අමතරව තවත් හෘදයාබාධ ගැන දැන් කතා කරපු නිසා දියවැඩියාව තියෙන කට්ටිය හෘදයාබාධ ඇති වෙන්න පුළුවන් මේ පපුවේ වේදනාවක් එන්නේ නැතුව. කියන්නේ අපි දන්නවා දියවැඩියාවෙන් ඇති වෙනවා තමයි ඊළඟට කියන ස්නායුවල යම් යම් වෙනස් වීම ඇති වෙනවා. හෘදයේ ඒ ස්නායුවල ඇති වෙන වෙනස් වීම නිසා අපට වේදනාවක් දැනෙන්නේ නැතුව දියවැඩියාව හෘදයාබාධයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ කොහොම හරි දැන් දියවැඩියාව නිසා හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවය ගොඩක් වැඩි වෙනවා. ඒක එක සංකූලතාවය. ඊට අමතරව ආඝාතය එහෙම නැත්නම් අංශභාගය කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන පැත්තක් පර නැතිවීම හෝ මොලේ යම් කිසි කොටසකට ලේ ගැලීමක් හෝ ලේ කැටියක් සිරවි මොලේ කොටසක් මිය යෑමේ හැකියාව නැත්නම් ආඝාතයේ ඇතිවීමේ හැකියාව ගොඩක් වැඩි වෙනවා. ඊට අමතරව පාදවල රුධිර සැපීම අවහිර වෙලා ඒ පාදයේ ඇඟිලි හෝ සමහර විට පාදේම හෝ ඉවත් කිරීමට සිදුවන තත්ත්වය ඇති වෙනවා. මේක තමයි ඔය මැක්‍රෝවැස්කියුලර් ඩිසීස් කියන එකෙන් අපි හඳුන්වන්නේ. ඊළඟ කොටස තමයි මයික්‍රෝවැස්කියුලර් එහෙම නැත්නම් ඉතා කුඩා රුධිර නාලවල ඇතිවන වෙනස් වීම නිසා ඇතිවන සංකූලතා. ඒක තමයි වකුගඩු වලට ඇතිවන ප්‍රධාන වකුගඩු වලට රුධිර සපයන කුඩා රුධිර නාලවල ඇතිවන වෙනස් වීම නිසා තමයි මේ සංක්‍රියාවලිය සිදුවන්නේ. ඒකොට වකුගඩු හානි වීමක් ඇති වෙනවා. ඊට අමතරව ස්නායු හානි වීමක් ඇති වෙනවා. ඒකත් ඔය මයික්‍රෝවැස්කියුලර් එකක්. ඒ කියන්නේ ස්නායුවල රුධිර සපේන කුඩා රුධිර නාලවල ඇතිවන වෙනස් වීම හරහා සිදුවෙන්නේ මේක. ඒක නිසා තමයි මයික්‍රෝවැස්කියුලර් කියන්නේ. ඒ ස්නායු අක්‍රිය වෙනවා, ස්නායු වැඩ කරන්නේ නැතුව යනවා. අනිත් එක තමයි ඇහි. ඇහෙත් ඔය ස්නායුවලට සහ ඇහේ දෘෂ්ටි විතානයට යම් යම් වෙනස් වීම ඇති වෙනවා. රුධිරේ ගැලීම් ඇති වෙන්න පුළුවන්, ඇස් වලට හානි වෙනවා. මේවා තමයි ප්‍රධානම සංකූලතා. මේ සංකූලතා ගැන විස්තරාත්මකව කිව්වොත් දැන් වකුගඩු වලට දියවැඩියාව ඇති වෙන නිසා වකුගඩු වල ඇත්තම සීනියර් 126ට වැඩි මට්ටමේ ඇති වෙලා තියෙන හැම අවස්ථාවකදීම විශේෂයෙන්ම අර HbA1c මං කලින් කිව්ව ඇවරේජ් එක නැත්නම් සාමාන්‍ය අගය මේ වැඩි නම් විශේෂයෙන්ම 7ට වැඩි නම් 100%ට වැඩි නම් මේ වැඩිවීම හැම මොහොතකම සිදු වෙනවා. මේ හානිවීම හැබැයි මේ හානිවීම සම්පූර්ණ වෙන්න අවුරුදු 15ක් 20ක් වගේ දීර්ඝ කාලයක් ගත වෙනවා. එතකන් රෝග ලක්ෂණයක් එන්නේ. රෝග ලක්ෂණ එන්නේ වකුගඩු දෙකම අක්‍රිය වුණා තමයි රෝග ලක්ෂණ එන්නේ. එතකොට ඉතින් පරක්කු වැඩි.
ඒක නිසා දැන් මේ මේව නිසා රෝග ලක්ෂණ එනකම් බලන් ඉන්න බෑ. මේක තමයි මේකේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ සහ වැදගත්ම කාරණා. ඒක තමයි මේ රෝග ලක්ෂණ එනකම් ඉන්න බෑ. දැන් එවැනි රෝගියෙකුට දැන් දියවැඩියා තත්ත්වයේ තියෙන කෙනෙකුට දියවැඩියා පාලනය කර ගැනීම ඉතාමත්ම වැදගත්. ඒක වෙනම කාරණාවක්. සහාය අවශ්‍ය ඖෂධ තියෙනවා නම් ඒවා ලබා ගැනීමත් වැදගත් වෙනවා. ඊට අමතරව එතුමනි දැන් අපිට මේ වකුගඩු සම්බන්ධයෙන් වසරකට හෝ වෙන මේ මේ ආකාර පරීක්ෂණයක් කරගත හැකියාවක් තියෙනවද එහෙම? ඔව් දැන් මෙහෙමයි. දැන් වකුගඩු වලට දියවැඩියා අපි දන්නවා සීනි යම් ප්‍රමාණයකට වැඩි වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන් වකුගඩු හානි වෙනවා. මේ හානි වීම වෙලින් රෝග ලක්ෂණ හෝ පරීක්ෂණයකින් අපට හොයාගත හැකි මට්ටමට යන්න සෑහෙන කාලයක් ගත වෙනවා. මොකද මේ වකුගඩු අපි දන්නවා ගොඩක් ලොකු රිසර්ව් එකක් තියෙනවා. අපි දැන් වකුගඩු දෙකක් තිබුණාට එක ගඩුවක් දන් දීලා අපට පුළුවන් උපුත් ප්‍රශ්නයක් නැතුව ඉන්න. ඒ කියන්නේ ලොකු රිසර්ව් එකක් තියෙනවා. ඒක නිසා යම් ප්‍රමාණයක් හානි වෙනකන් අපට ඒක තේරෙන්නේ නැහැ. ඒක බලන්නත් බෑ. ඒක ඉතුරු එකෙන් අවශ්‍ය තියෙන සියලුම දේවල් වෙනවා. 100 දැන් වකුගඩු දෙකම ගත්තොත් ඒක 100%ක් ගත්තොත් 50%ක් යනකම් මුකුත් අපට තේරෙන්නේ නැහැ. ඉතින් මුල් අවස්ථාවේ හානි අපට තේරෙන්නේ නැහැ. කිසි රෝග ලක්ෂණයක් දැනෙන්නේ නැහැ. සාමාන්‍ය විදියට එනවා. අන්තිමට හානි වෙලා අර යම් ප්‍රමාණයක්කට හානි වුණා පස්සේ තමයි අපට රෝග ලක්ෂණ එන්නේ. දැන් පරීක්ෂණ ගැන සඳහන් කළොත් මූලික අවස්ථාවේ ඇතිවන පරීක්ෂණ තියෙන යූරින් ෆෝ මයික්‍රෝ ඇල්බියුමින් කියලා පරීක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ මුත්‍රා සමග ඉතා කුඩා ප්‍රමාණවලින් ප්‍රෝටීන් පිටවීම. යූරින් ෆෝ මයික්‍රෝ ඇල්බියුමින් කියන එක. හරි. මයික්‍රෝ කියන්නේ ඉතා කුඩා ප්‍රමාණවලින්, ඇල්බියුමින් කියන්නේ ප්‍රෝටීන් එක. ඒක තමයි මුත්‍රා එක පිට වෙන්නේ. අපි සාමාන්‍යයෙන් අපි යූරින් ෆුල් රිපෝට් කියලානේ අපි පරීක්ෂණයක් කරන්නේ මුත්‍රා පරීක්ෂණ. ඒකෙදි ප්‍රෝටීන් කියලා තියෙනවා. ඒක බලන්නේ ටිකක් ප්‍රෝටීන් යම් මට්ටමකට වැඩි වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි ඒක කියන්නේ. ඒක මයික්‍රෝ ලෙවල් එකේ නෙමෙයි. ඕකේ නෝමල් වුණත් යම් ප්‍රමාණයකට කුඩා ප්‍රමාණවලින් ප්‍රෝටීන් පිට වෙන්න පුළුවන්. ඒක ඔය යූරින් ෆුල් රිපෝට් එකට අහුවෙන්නේ නැහැ. විශේෂයෙන් හොයන පරීක්ෂණයක් තියෙනවා යූරින් ෆෝ මයික්‍රෝ ඇල්බියුමින් කියලා. ඒ කියන්නේ ඇල්බියුමින් ඉතා කුඩා ප්‍රමාණවලින් පිට වෙන. මෙන්න මේක තමයි මුලින්ම අපිට කලන්න පුළුවන් පරීක්ෂණේ. මේකේ යන ප්‍රමාණය වැඩි නම් අපි දන්නව වක්ගඩු වලට යම් හානියක් වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ යම් ප්‍රමාණයක ප්‍රශ්නේ වැඩි වුණාට පස්සේ සීරම් ක්‍රියටිනින් කියලා තියෙනවා. ඒකට වක්ගඩු ක්‍රියාකාරීත්වය බලන පරීක්ෂණයක්. මේකේ වෙනස් වීමක් ඇති වෙන්නේ වකුගඩු තරමක් දුරට හානි වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ ක්‍රියටිනින් වැඩි වීම පටන් ගන්න. එතකොට මේකට අහු නොවි හානි වීම යම් කාලයක් තියෙන්න පුළුවන්. මුලින්ම මයික්‍රෝ ඇල්බියුමින් වලට තමයි අහු වෙන්නේ. ඊට පස්සේ ක්‍රියටිනින් වැඩි වීමක් ඇති වෙනවා. ඒක යම් දුරටත් වැඩි වුණාට පස්සේ ඉතින් වකුගඩු වල ගැටලුව අපිට පටන් ගන්නවා. එතකොට ඉතින් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඉතින් අර වෙන්න ඕන දේවල් සෑහෙන ප්‍රමාණයක් වෙලා ඉවරයි. හොඳයි. මේ ඇස් වල තත්ත්වය අපි පරීක්ෂා කර ගැනීම කොහොමද අපි කරන්නේ කියන එක පිළිබඳව. මොකද දැන් මේ දියවැඩියා රෝගියෙක් නම් අපිට වෛද්‍යවරු දෙන එකම උපදෙස තමයි මේ දියවැඩියා තත්ත්වය පාලනය කරගන්න. ඒතර පාලනය කරගන්න අතරතුරේදී මේ රෝගියෙක් විසින් පිළිපැදිය යුතු කරුණු කාරණා තමයි අපේ වෛද්‍යතුමා මේ සංකූලතාවත් එක්ක මේ පැහැදිලි කරන්නේ. අපි කෙටි විරාමයක් අරගෙන බලමු අපේ ඇස් පිළිබඳව, ඒත් එක්කම විශේෂයෙන් අර පාදවල ඇති වෙන තුවාල, අන්න ඒ වගේ තත්ත්වයන් පිළිබඳව අපි කොයිතරම් දුරට සැලකිලිමත් වෙන්නට ඕනේද කියලා විරාමයකින් පසු යලිත් හමුවෙමු. හොඳයි. විරාමෙන් පසුව නැවතත් සම්බන්ධ වන්නේ ජීවිත රිඩක් දෙන්න ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහද සිල්වා වෛද්‍යතුමයි. අද අපේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නේ දියවැඩියාවේ ඇතිවන සංකූලතා අපි හඳුනාගන්නේ. වෛද්‍යතුමනි, මේ ඇස් සම්බන්ධයෙන් අපි කොහොමද පරීක්ෂාකාරී වෙන්නට ඕනේ? දැන් මේ සීනි වැඩි වුණාම ඇස් වල යම් යම් වෙනස් වීම ඇති වෙනවා. අපි දන්නවා කාචය ඇතිවන වෙනස් වීම, ඕක තමයි සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ. එතකොට අර කාචයේ සුදමතු වෙනවා කියන එක. ඇත්ත වශයෙන්ම සීනි වැඩි වීම නිසා සුදමතු වීම තරමක් දුරට වැඩියෙන් ඇති වෙන්න පුළුවන්. ඒකත් ඔය කැටරැක්ස් ඇතිවීමේ යම් හේතුවක් තමයි. නමුත් ඒක නම් ඉතින් අපිට අලුත් කාචයක් දාලා සරල ශල්‍ය කර්මයකින් අපිට යථා තත්ත්වයටපත් වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි මෙතන තියෙන භයානකම. දෘෂ්ටි විතානේ යම් යම් වෙනස් වීම ඇති වෙනවා. දෘෂ්ටි විතානේට ලේ ගැලීම. දෘෂ්ටි විතානේ කියන්නේ ඇහි අර ප්‍රතිබිම්බය හැදෙන ස්ක්‍රීන් එක. එහෙම නැත්නම් මේ තිරය. මේකේ යම් යම් වෙනස් වීම ඇති වෙනවා. මේක ස්නායුමය යන්න පුළුවන්. මේකේ ඒකට ලේ ගැලීම් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තත්ත්ව ඇති වුණොත් එහෙම මේව නැවත හදන්න බෑ. එතකොට මේ කියන්නේ ස්නායු මිය ගියොත් එහෙම මියගිය ස්නායුවක් අපිට නැවත මේ ප්‍රකෘති තත්වයට පත් කරන්න බෑ. මේක එතකොට පෙනීම නැති වුණොත් ඒක තාවකාලික වන්නේ නැහැ. ඒක ස්ථීර වශයෙන්ම අන්ධභාවයට පත් වෙන දෙයක්. එතකොට මෙන්න මේමයි යම් යම් මේ වෙනස් වීම ඇති වෙන්න පුළුවන්. සුළු වශයෙන් ලේ ගැලීම් ඇති වෙන්න පුළුවන්. මේක ඇති වෙන්නේ අර මං කුඩාගේ කුඩා රුධිර නාලවල ඇතිවන වෙනස් වීම හරහා.
එතකොට මෙන්න මේ කුඩා රුධිර නාලවල අලු වෙනස් වීම ඇති වෙනවා අලුතෙන් රුධිර නාල ඇති වෙනවා ඒ වගේ වෙනස් වීම ඇති වෙනවා එතකොට ඇත්ත වශයෙන් රෝගියෙක් කල යුත්තේ වසර දෙකකට හෝ වසරකට වතාවක් අඩු වශයෙන් වසර දෙකකට වතාවක් අක්සි ශල්‍ය වෛද්‍යවරයෙක් ලවා ඇස් දියවැඩියාව සඳහා පරීක්ෂා කර ගන්න ඕනේ එතකොට අපි බලනවා මෙන්න මේ කියන ඇහි තියෙන රුධිර නාලවල යම් අර අස්වභාවික වෙනස් වීම ඇති වෙලා තියෙනවා නම් මේ වෙනස් වෙච්ච රුධිර නාල අපට ඉවත් කරන්න පුළුවන්. ඒක කරන්නේ ලේසර් කිරීම හරහා. අපි දන්නවා ලේසර් කියලා කියන අධිශක්ති මේ තරංගයක් මේකෙන් මේක ඇත්තට පිච්චීම වගේ දෙයක් කරන්නේ. එතකොට මේ ලේනහර පුපුරන්න කලින් ඒව ඉවත් කරනවා, පුච්චනවා, ඒ වගේ දෙයක් කරනවා. කොහොම හරි මේ ප්‍රතික්‍රමයට යා යුතුයි. ඒ ප්‍රතික්‍රමයට යන්න මේක බලන්න ඕනේ. බලන්නේ නැත්නම් අපි දන්නේ නැහැ. මොකද ඒක පුපුරලා ඒ අන්තිම මොහොත දක්වාම පෙනීම හොඳට තිබිලා ඒක ඉතා සුළු කාලයකින් පෙනීම නැති වෙලා යන්න පුළුවන් ස්නායුවේම හරහා. එතකොට අඩුම වශයෙන් අවුරුදු දෙකකට වතාවක් කරන්න පුළුවන් නම් හොඳයි. අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් ලවා ඇස් පරීක්ෂා කරගන්න ඕනේ. ඇස් වල අර තියෙන තරිණිකාව විශාල කරලා ඒකට බෙහෙත් දාලා එතකොට මුළු දෘෂ්ටි විතානේම පරීක්ෂා කරලා බලන්න ඕනේ මේ වෙනස් වීම තිබෙනවද කියලා. වෙනස් වීම තිබෙනවා නම් රෝග ලක්ෂණ ඇති වෙන කලින් ඔය ලේසර් කිරීම හරහා මේකට ප්‍රතිකර්ම කළා මේකෙන් ඇතිවන පෙනීම නැතිවීම අපට අඩු කරගන්න අපිට නවත්ත ගන්න පුළුවන් ඇත්තටම අර කාචය නම් ඉතින් කාචයේත් ඔය මේ කැටරැක්ට් එහෙම නැත්නම් ඔය කාච සුදමතු වීම කියන එක ඒකත් වැඩිපුර වෙනවා දී වැඩියාව තියෙන කට්ටියට ඒකට නම් ඉතින් ඒක ස්ථිර ප්‍රතිකර්මයක් කරන්න පුළුවන් කාචය ඉවත් කළා උත් කාචයක් දාන්න එහෙම නෙවෙයි දෘෂ්ටි විතානේ ප්‍රශ්න ඇති වුණොත් එහෙම ස්ථිර වශයෙන්ම අන්ධභාවයට පත් වෙනවා ඒකට රෝග ලක්ෂණයක් ආවොත් මුකුත් කරන්න බැරි වෙනවා හොඳයි බර දෙපා වල ඇතිවෙන මේ තුවාල වගේ දේවල් ගැන අපිට සැලකිලිමත් වෙන්න කියනවා. ඔව් දැන් දෙපා වල ඇති වෙන්නේ ඒක අර මං කිව්වේ මැක්‍රෝවැස්කියුලර් එහෙම නැත්නම් විශාල රුධිර වාහිනී වල ඇතිවන තත්වයක් නිසා ඇති වෙන්නේ. මේක දැන් රුධිර සැපියුමේ යම්කිසි අඩුවක් වෙනවා. ඊට අමතරව දැන් අර තුන්වෙනියට කියන්න හිටිය ස්නායු වල අපෙන් කිව්වේ ඇස් වලට සම්බන්ධය ඇති වෙනවා, වක්ගඩු වලට සම අනිත් එක ස්නායු. දැන් ওই ස්නායු වලටත් හානි වෙනවා. දැන් මේ ස්නායු වලට හානි වීමත් මේකට කෙලින්ම සම්බන්ධයි. ස්නායු වලටත් අධික මේ අධික සීනි තත්ත්වය නිසා ස්නායු මිය යනවා. ස්නායු මිය ගියාම අපට දැනීමක් නැති වෙනවා. සමහරු කියන මේ කකුල තියෙනවද කියලා දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්නායු මැරිලා. ඒ කියන්නේ නියුරෝපතිය එකක් ඇවිල්ලා. ඒකට මෙන්න මේ වගේ තත්ත්වය යටතේ දැන් ඔය හරියට පාවහන් පාවිච්චි කරන්නේ නැත්තම් යම් යම් කැපීම් තුවාල ඇති වෙන්න පුළුවන්. දැන් අපි මේ වේදනාවෙන් තමයි අපි දැනගන්නේ මේ යම් ප්‍රපදිතේ තුවාලයක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා කියලා. දැන් මේ හිරියක් තියෙන කෙනෙකුගේ තුවාලයක් ආවට මේ තුවාලේ තියෙනවයි කියලා දන්නේ නැහැ. මොකද ඒක වේදනාවක් එන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. ඒක එකක්. එතකොට ඒකත් එක්කම දැන් තුවාලේ හොඳ වෙන්න හොඳට එතෙන්ට ලේ යන්න ඕනේ. දැන් මේ විශාල රුධිර වාහිනී වල ගැටලු නිසා ලේ යන්නෙත් නැහැ. හොඳ වීමත් ප්‍රශ්නයක්. දැන් එතන සීනිත් වැඩි. එතකොට විසබීජ ගියාම විසබීජ හොඳට වැවෙන්නත් පුළුවන්. එතකොට ඒ විසබීජ මරන්න හරියට එතෙන්ට ලේවල අවශ්‍ය ඒවා වෙන්නෙත් නැහැ. හොඳට සීනිත් තියෙනවා දැනෙන්නෙත් නැහැ. තුවාලේ තියෙනවා ඒ වගේ ඔක්කොම සාධක එකතු වෙලා මේ තුවාලවල විසබීජ පැතිරෙන්න පුළුවන්. ඒ තුවාලවල දරුණු තත්වයට යන්න පුළුවන්. එහෙම ගිහිලා අන්තිමට ඇඟිලි කපන්න කැපීම දක්වා මේක වර්ධනය වෙන්න පුළුවන්. මේ නිසා මේ තුවාලවලින් ආරක්ෂා කරන ඇත්ත වශයෙන්ම දියවැඩියා තිබෙන පුද්ගලෙක් හැමදාම තමාගේ දෙපා සෝදිසි කරලා බලන්න ඕනේ. සෝදලා ඊට පස්සේ ඒක පිහිදාලා ඒක තෙතමනේ නැතුව තිබෙලා දැන් අපි දන්නවා උදේට හැමෝම තමුන්ගේ මූණ බලනවා. මූණ සෝදලා පිරිසිදු වෙලාද කියලා බලනවා. මූණ බලනවා. දැන් ඇත්ත වශයෙන්ම දියවැඩියා රෝගියෙක් එහෙම මූණ නොබැලුවත් දෙපා නම් බලන්න ඕනේ. මොකද මූණේ සාමාන්‍ය මූණට හොඳ රුධිර සැපියුමක් තිබෙනවා. දියවැඩියා වෙනස රෝග ලක්ෂණ නිසා රුධිර සැපියුම යම් යම් ස්ථානවල අඩු වුණාට මූණට අඩු වෙන්නේ නැහැ. මූණට සහ හිසට ශරීරයෙන් අවශ්‍ය රුධිර සැපියුම කොහොමත් තිබෙනවා. මූණේ තුවාල කොහොමත් හොඳ වෙනවා. දැන් දියවැඩියා කට්ටියගේ අපි අහලා නැහැ නහය කපනවා කියලා. මොකද නහයට රුධිර මේ එනවා. රුධිරේ කොහොමත් එනවා. දැන් රුධිරේ අඩු තැන් තමයි ඔය දෙපාවල කොටස. ඒතකොට මෙන්න මේ වගේ තැන්වල තුවාලයක් තිබෙනවා. තමුන් දන්නේ නැතුව තුවාලයක් තියෙන්න පුළුවන්. මොකද හිරිය තියෙනවා නම් තේරෙන්නේ හැමදාම හොඳට දෙපා පරීක්ෂා කරලා බලන්න ඕනේ. බලලා යම් කිසි තැනක එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට නිසිපිලියම් කරන්න ඕනේ. තුවාල ඇති නොවීම සඳහා ක්‍රියාමාර්ග ගන්න ඕනේ. පාවහන් පළඳින්න ඕනේ. පාවහන් නැතුව විශේෂයෙන්ම ගෙදරින් එළියට නම් යන්න කිසිසේත්ම සුදුසු නැහැ. මොකද විවිධ දේවල් ඇනෙන්න පුළුවන්, තේරෙන්නේ නැහැ. එතනින් විසබීජ ඇතුල් වෙන්න පුළුවන්. ඇතුල් වෙච්ච විසබීජ වලට හැදෙන්න හොඳ මාධ්‍යයක් තියෙනවා. ඒකට විනාශ කරන්න විසබීජ සඳහා මේ විනාශ කරන දේවල් එන්නෙත් නැහැ, රුධිරේ එන්නෙත් නැහැ. මේ ඔක්කොම සංකීර්ණතා එකතු වෙලා අන්තිමට කකුල කැපීම සඳහා මේක වර්ධනය වෙන්න පුළුවන්.
හොඳයි මම හිතන්නේ අපි නිරන්තරයෙන් මේ පිළිබඳව දැනුවත් කරන්නේ මේ රෝග තත්ත්වයේ තියෙන භයානකකම මේ දින අවධානම ඔබ ඉතාමත් මොහොඳින් දන්නවා ගොඩක් වෙලාවට මේවා පිළිබඳව අපි නිතර නිතර කතා බහ කරලා අර සමහරට අර ඇඟිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න ඕනේනේ අන්න ඒ වගේ මතක් කිරීම කරන්නට ඕනේ නැත්නම් මේක මම හිතන්නේ අපේ රටේ පුදුමාකාර විදියට ව්‍යසනයක් බවට පත් වෙලා තියෙන රෝග තත්ත්වයක්. ඉතින් මම හිතන අපිට තව ඉදිරියේදී කතා කරන්න පුළුවන් විශේෂයෙන්ම දියවැඩියා තත්ත්වය විතරක් නෙවෙයි කොලෙස්ටරෝල් වගේ තත්ත්වයක් ඒකම අධික රුධිර පීඩනය මේ විෂයන් පිළිබඳවත් කතා කරන්න පුළුවන්. මේ හැම එකටම අවසානයේ අපිට එකතු වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි අපේ ජීවන රටාවේ පිළිබඳවත් අපි අනාගතයේදී අපේ වෛද්‍යතුමත් එක්ක සාකච්ඡා කරනවා. අපි කොහොමද හොඳ ජීවන රටාවකට හිමිකම් කියන්නේ කියලා. අදට අපි ජීවිත රටාවක් වැඩසටහනින් සමුගෙන යනවා ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහද සිල්වා වෛද්‍යතුමයි අද අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වෙන්නේ. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. එහෙමනම් අපේ වෛද්‍යතුමාට සමුදෙන ගමන්ම අපිත් සමුගෙන යනවා. සුබ දවසක්.